ప్రతిబన్ రియల్ డబుల్స్ క్రీమ్ బిస్కెట్ కాలవ బలంటకో. අලුත් අවුරුද්දේත් අපි ඔබේ රුව ලස්සන කරගන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න අමතක කළේ නැහැ. හැමදාමත් වගේ ඔබේ රුව රැකගන්න පුළුවන් සත්කාර ගැන අපි ඔබව දැනුවත් කරනවා. අද දවසේ තෙවැනි සත්කාරයක් ගැන කතා බහ කරන්න සූදානම් විශේෂයෙන් ගොඩක් දෙනෙක්. තමන්ගේ ලස්සන ගැන හිතනකොට ගොඩක් උනන්දු වෙන්නේ තමන්ගේ මුහුණ ලස්සන කරගන්නනේ. නමුත් තමන්ගේ ශරීරයේ බර දරාගන්න තමන්ගේ දෙපා ගොඩක් දෙනෙක් අමතක කරනවා. තමන්ගේ දෙපාත් පිරිසිදුව ලස්සනට තියාගන්න ඕනේ කියලා ඔබ අමතක කරන්න හොඳ නැහැ. ඉතින් ඒ සඳහාම වෙන වූ සත්කාරයක් ගැන තමයි අද දවසේ රුව ඇති තුරින් මම කතා බහ කරන්නේ. අද දවසේ මේ දෙපා සත්කාර ගැන කතා කරන්න මම ඇවිත් ඉන්නේ බොරලස්ගමුව පිහිටි ජීවනි ජයතිලක සැලොන් ඇන් ඇකඩමි එකට. මාත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ජීවනි ජයතිලක. අයබෝවන්. අයබෝවන්. ඉතින් අලුත් අවුරුද්දේත් අපි ඔබේ ලස්සන රැකගන්නේ කොහොමද කියලා කතා බහ කරන්න අමතක කෙරුවේ නෑ. මම මුලින් කියවනේ අද දවසේ අපි කතා බහ කරන්නේ මේ දෙපා සත්කාරයක් ගැන කියලා. ඉතින් හැම දෙනෙක්ම මේ දෙපා ගැන හිතන ප්‍රමාණය නම් සාමාන්‍යයෙන් ටිකක් අඩු වෙලා තිනවා. මොකද ඊට වඩා උනන්දු වෙන්නේ තමන්ගේ මුහුණ තව තවත් පැහැපත් කරගන්න, මුහුණේ තියෙන ගැටලු අවම කරගන්නනේ. නමුත් ඔබ ඔබේ දෙපා ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. මොකද දෙපාත් පිරිසිදුව ලස්සනට තියාගන්න අවශ්‍යයි. අද දවසේ මේ සත්කාරය කෙතරම් දුරට වැදගත් වෙනවද කියන දේ අපි ඇයගෙන්ම මුලින්ම දැනගෙන ඉමු. මේ සත්කාරය කොහොමද වෙන්නේ, මොකද්ද මේකේ තියෙන විශේෂත්වය කියලා. ඇත්තටම අනුරාධා ඔයා කිව්ව හරි. මොකද අපි කාන්තාව වුණාම ගොඩාක් වෙලාවට සැලකිලිමත් වෙන්නේ මුහුණ ගැන විතරයි. ඉතින් හැම වෙලාවෙම තමයි අපි ලස්සනට ඉන්න ඕනේ. ඉතින් ඇත්තටම මුහුණට තමයි කෙනෙක්ගේ ඉස්සෙල්ලාම අපේ ඇස යොමු වෙන්නේ. නමුත් මං කියන්නේ මුහුණ වගේම දෙපා කියලා කියන්නේ කාන්තාවකට ආභරණයක්. ඉතින් මේ වෙන විට ඇත්තටම කාන්තාව කියලා කියන්නේ ඉතාම කාර්යබහුල කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ගෙදරදර වැඩ කටයුතු, ඒ වගේම රැකියා වැඩ කටයුතු, මේ සියලු දේවලුත් එක්ක ඇයි ගොඩක් කාර්ය බහුලයි. නමුත් මම නම් හිතන්නේ මමත් කාර්ය බහුල කාන්තාවක් අනුරාධ ඇත්තටම. නමුත් කාන්තාවක් වුණාම විශේෂයෙන්ම මුහුණ ගැන සැලකිලිමත් වෙනවා වගේම දෙපා ගැනත් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. කෙනෙක්ගේ පිරිසිදුකම තීරණය කරන්නේ මම දකින දේ තමයි අනුරාධ. මුලින්ම මුහුණට වඩා මං හිතන්නේ දෙපා තමයි මගේ නම් ඇස් දෙක යන්නේ. කකුල් දෙක පැලිලා නම්, ගොඩක් වෙලාවට ඉරි ගිහිල්ලා නම් අපි දන්නා සමහරගේ කොරළ ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් එක්ක ඒගොල්ලන්ගේ තියෙන පර්සනලිටි එක, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන සුන්දරත්වයට ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන් ඒකේ. ඔව්, ඒ සඳහා දෙපා වලට සුදුසු සත්කාර වලට යොමු වීම හරිම වැදගත් වෙනවා. අපි කියමු දැන් අද දවසේ අපි කතා බහ කරන්නේ දෙපා සත්කාරයක් ගැන. දෙපා සත්කාර වලත් විවිධ වූ සත්කාර තිබෙනවද, එහෙමත් නැත්නම් මේ සත්කාරය පමණයිද තියෙන්නේ, මේ සත්කාරයේ තියෙන විශේෂත්වය මොකද්ද කියන දේ අපි දැන් කතා කරමු. ඔවන්තද අපි දෙපා සත්කාරයක් කියන එකට අපි කියන සාමාන්‍ය පොදුගත පෙඩිකියු එකක් කියලා කියනවා. ගොඩක් අය තාමත් මේ පෙඩිකියු කියන දේ ගැන හරි වැටහීමක් නැහැ. ඇත්තටම පෙඩිකියු එකක් කියන දේ සැලොන් එකකටම යන්න ඕනේ නැහැ අනුරාධ කරගන්න. දැන් අද මම හිතන්නේ මම බොහොම සරලව මේ දේ කරන්න කොහොමද කියන එක පෙන්වනවා. හරිම සරලයි ඇත්තටම. මුලින්ම අපි හිතන්න ඕනේ මේ දෙපාවල තියෙන මොයිස්චර් එක. ඒ කියන්නේ තෙතමනේ රඳවා ගැනීම තමයි වැදගත්. ගොඩක් රට හරිම වියලි ස්වභාවයක් ගන්නවා. ගොඩක් අයගේ දෙපතුල් පැලිලා ඉතින් මේ තත්ත්වයේ මගහරවා ගන්නට තමයි අපි මේ පෙඩිකියු එකක් කරන්නේ. අපි මුලින්ම පෙඩිකියු එකක් කරන්න කලින් කකුල් දෙක චුට්ටක් පොඟව ගන්න ඕනේ. මොකද ගොඩක් ලා නේපොතු කැඩිලා, නේපොතු හරිම හයියයි.
ඉතින් නියපොතු තමයි මං හිතන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ නියපොතු අපි දන්නවා ගොඩක් ලාට ඇතුලෙන් තුවාල වෙලා අවපහැගෙන් වෙලා සමහරවිට කියුටෙක්ස් දිගටම කියුටෙක්ස් වගේ දේවල් අද පාටවල් ගාලා නියපොතු ගොඩක් වෙලාවට ඩැමේජ් වෙලා තියෙනවා ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන කෙනෙකුට මං කියන්නේ පෙඩිකියු එකක් ඉතාමත්ම වැදගත් ගෙදරක ඉන්න කෙනෙකුට උනත් අන්දද සමහරවිට ගෙදරක ඉන්න කාන්තාවක් හිතන මම නම් එළියට යන්නේ මට පෙඩිකියු එකක් එච්චර වැදගත් නැහැ කියලා නමුත් අනිවාර්යෙන් වැදගත් පෙඩිකියු එකක් මං කියන්නේ ඕනම කාන්තාවක් පෙඩිකියු එකක් කරලා දෙපතුල් ලස්සන තියාගන්න පුළුවන් නම් අද මම මේ පෙන්වන ක්‍රම අනුගමනය කරලා මං හිතන්නේ හැම කෙනෙකුටම ලස්සන දෙපා යුගලක් හිමි කර ගැනීම හැකියාව තියෙනවා නේද දෙපා සත්කාර ගැන කතා කරනකොට ඔබට හිතෙන්න පුළුවන් සමේ වියලි බව නැති කරගන්න එහෙමත් නැත්නම් විලුඹෙහි රැලි ස්වභාවය රළු බව නැති කරගන්න ඒ වගේ Tamange දෙපා වල තියෙන ගැටලුකාරී තත්ත්වයකට විසඳුම් දෙන්න විතරක්ද අපි මේ සත්කාර සඳහා යොමු වෙන්න ඕනේ කියලා එහෙමත් නැත්නම් ඔබේ දෙපා වල කිසිදු ගැටලුවක් නැතුව ඔබට මේ සත්කාර වලට යොමු වෙන්න ඕනේ නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන් අපි ඒකෙන් දැනගමු අපේ දෙපා වලට ගැටලුවක් තියෙන්නම ඕනේද මේ සත්කාර වලට යොමු වෙන්න නැත්නම් අපේ දෙපා තව තවත් පිරිසිදුව ලස්සන තියාගන්න මේ වගේ සත්කාරයකට යොමු වුණාම අපිට නිරන්තරයෙන් අපේ දෙපා ලස්සන කරගන්න පුළුවන්ද කියන දේ දැනගමු. ඔව් ඇත්තටම අන්දාද අපි දන්නවා අපි හැමෝම වයසට යනවා. අපි හැමදාමත් මේ තත්ත්වෙන් ඉන්නේ නැහැ. ඉතින් වයසත් එක්කම හැමේ තියෙන රැලි ස්වභාවය මතු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හැමේ තියෙන කොලජන් හීන වෙලා ටිකෙන් ටික අපි වියපත් භාවයට පත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම කියනවානේ දෙපතුල් කියලා කියන්නේ බොහොම ඉක්මනින් වියපත් භාවයට පත් වෙන්න පුළුවන් ස්ථානයක්. මොකද අපි ගොඩක් වෙලාවට පැවිදිනවා ඇත්තටම අවුවට බර දරාගෙන ඉන්නවා. නමුත් අපි ඇත්තටම විශේෂයෙන් සත්කාර කළ යුතු දෙපතුල් වලට උනත් අපෙන් අතපසු වෙලා යන්නෙත් මගේ හැරෙන්නෙත් දෙපතුල් වලට කරන සත්කාර තමයි. ඒක නිසා තමයි මම කියන්නේ අනිවාර්යයෙන්ම උපලවන්නගාර තුලියටම යන්න අවශ්‍ය නැහැ ඇත්තටම. අපිට පුළුවන් ගෙදරදි මේ සත්කාර ඉතා හොඳින් කරගන්න. ඉස්සලාම් කරන්න ඕනේ මම කියන්නම් කොහොමද මේ සත්කාරය අපි පටන් ගන්න කියලා. අපිට මුලින්ම පුළුවන් සාමාන්‍ය වතුර දේශමක් දැන් ඇත්තටම අපි අද සැලොන් එක කරන්නේ අපේ තියෙන මේ පෙඩිකියු චෙයකේ තමයි අපි අද මේ සත්කාරයේ සූදානම් කරන්නේ. නමුත් නිවසකදී නම් අපිට පුළුවන් වතුර දේශමක් අරගෙන කකුල් දෙක ටිකක් වෙලා දාලා තියලා හොඳට කකුල් නියපොතු සහ පෙඟෙන්න ටිකක් වෙලා අපිට තියලා තියන්න පුළුවන්. ඊපස්සේ අංගද අපි කරන්න ඕනේ සාමාන්‍ය විදිහට කකුල් පිරිසිදු කරගෙන නියපොතු වල තියෙනවා නම් අපි නේල් කලර්ස් පාවිච්චි කරලා අපිට ඒක ඔක්කොම ඉවත් කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපි කියුටෙක්ස් රිමූව් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් නේල් කලර්ස් ඉවත් කරගන්න. නේල් කලර්ස් ඉවත් කරගත්තට පස්සේ අපි නැවත වතාවක් වතුර බේසමේ කකුල් දෙක විනාඩි 5ක් වගේ කාලයක් තියලා එතකොට අපිට තේරෙනවා හැම එකම හොඳට සිනුදු වෙලා අර වියලි සම අපිට ඉවත් කරගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් නියපොතු ලස්සනට ගන්නට කපලා පුළුවන්. නියපොතු හරිම හයියයි ගොඩක් කාන්තාවන්ගේ. දෙපාවල තවත් හයියයි. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අංගද නියපොතු ඇතුළෙන් හැම ගොඩක් වෙලාවට නියපොත්තට තදින් අල්ලලා තියෙනවා. ඉතින් ඒවා අපිට ඉවත් කරගන්න නම් අනිවාර්යයෙන්ම කකුල් පොඩ්ඩක් තෙඟිලා තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි අපි වතුර භාජනයක කකුල් දෙක විනාඩි 10ක් 5ක් වගේ කාලයක් තියලා ඊට පස්සේ අපි අරගෙන ඉතා හොඳින් අපිට පුළුවන් අපි කියුටෙක්ස් ඉවත් කරාට පස්සේ අපිට පුළුවන් නේල් එක චුට්ටක් අපේ නේල් පුෂර් කියලා අපි සැලොන්ස් වල පාවිච්චි කරන ඇත්තම අපිට ගෙදරක මේ දේවල් නැත්තම් අපි තන ඔරෙන්ජ් ස්ටික් කියලා එක ඇත්තම ලී වලින් හදපු බොහොම පුංචි උපකරණයක් ඒක. එහෙම එකකින් අපිට පුළුවන් බොහොම හිමින් නියපොතු පස්සට කරන්න නියපොතු මත තියෙන හැම පොඩ්ඩක් පස්සට කරන්න. එතකොට අපිට තේරෙනවා කියුටිකල්ස් ඒ කියන්නේ හැම මැරුණු නියපොත්ත වටේ ඉතුරු වෙලා තියෙනවා මැරුණු සෛල. මේ දේවල් ඉතාම හොඳින් අපිට පුංචි කතුරක් ආධාරයෙන් එහෙම නැත්නම් අපේ සාමාන්‍ය ෆැන්සි ෂොප් එකකට ගියොත් අපිට ගන්න පුළුවන් මේ පෙඩිකියු සෙට් එකක් දැන් බොහොම මිල අඩුයි. අතට මේ වගේ දේවල් ගොඩක් ඕන කාන්තාවක ගාව තිබිය යුතු කියලා කියන්න ඕනේ නේද? තිබිය යුතු උපකරණයක් තමයි මේ නිය කිට් එකක් ඇත්තටම. රැක ගන්න අවශ්‍ය දෙයක් නේද? ඒකෙන් ඒකදී අපිට තියෙන ඇත්තම නේල් පුෂර් එක ඒ වගේම කියුටිකල් ඉවත් කර ගැනීම උපකරණ සියලු දෙම එහි අඩංගු වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් දැන් අද අපි මේ පෙන්වන විදිහට නේල් එක වටේ තියෙන කියුටිකල්ස් ටික කපලා ඉවත් කරගන්න පුළුවන්. කියුටිකල්ස් කපලා ඉවත් කරගන්න ටිකක් සමහර වෙලාවට අපහසුතාවක් තියෙනවා නම් අනුරාධා අපිට වෙළඳපළෙන් මිලදී ගන්න පුළුවන් කියුටිකල් ක්‍රීම් එකක්. අපිට පුළුවන් සාමාන්‍ය පොඩි ලෝෂන් එකක් පාවිච්චි කළා වුණත් අපි මේ කියුටිකල්ස් ටිකක් පෙඟෙන්න කියුටිකල්ස් මත මේ තවරලා අපිට පුළුවන් ඇත්තම කියුටිකල්ස් ඉවත් කරගන්න. එහෙම ඉවත් කරගත්තට පස්සේ අන්රාද නැවත වතාවක් අපි පුංචි පුළුන් කෑල්ලකට එහෙම නැත්නම් කොටන් මැදයකට අපේ කියුටෙක්ස් රිමෝට් එකක් කරන් නැවත වතාවක් අපිට ඒ නේල් එක වටේ ඉතාම හොඳින් පිරිසිදු කරගන්න පුළුවන් නම් තවත් හොඳින් පිරිසිදු වෙනවා.
ඒ වගේම තමයි අන්නාද ඒ ප්‍රතිකාර කරන අතරතුරදී අපි නියපොත්තේ ඇතුල් පැත්තත් හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. මොකද ඇතුලේ තමයි ගොඩක් වෙලාවට කුණු දූවිලි ඒ වගේම සම ඇතුලේ රඳින්නේ. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නියපොත්තේ ඇතුලේ. සබන් නොවෙන්නේ නියපොත්තේ ඇතුළාන්තයේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම නියපොත්තේ ඇතුළත අපේ තියෙන අතන ඔරෙන්ජ් ස්ටික් අපේ නේල් සෙට් එක ගත්තාම ඒකේ තියෙන පුංචි උපකරණයක් නියපොත්තේ ඇතුළ සුද්ධ කරන්න. ඉතින් ඉතා හොඳින් ඒ කොටසත් සුද්ධ කරගත්තට පස්සේ උන නේල්ස් ටික මං කන පිරිසිදු කරලා අවසන්. ඉතින් තමුන්ටම බලන්න පුළුවන් නේල් කොච්චරක් දුරට පිරිසිදු වෙලාද කියලා. ඔව් ඉතින් දැන් කිව්වේ නියපොතු කොහොමද පිරිසිදු කරගන්නේ, වගේම අපිට තියෙන උපකරණ භාවිතාවෙන් කොහොමද ඒ දේවල් හරියට කරන්නේ කියලා ඔබට අපි මේ සත්කාරය වෙන්නේ කොහොමද කියලා පෙන්වනවා. ඉතින් ඔබට අදහසක් ගන්න පුළුවන් මේ උපකරණ මොනවටද භාවිතා කරන්න කියන දේ ගැන. දැන් නියා ආලේපන ඉවත් කිරීම ගැනත් ඇයි කතා කරන්නේ. සමහරක් වෙලාවට ඔබ නියා ආලේපන ඉවත් කිරීමේදී වැරදි අනුගමන කරනවා ඇති, වැරදි ක්‍රියා අනුගමන කරනවා ඇති. ඒ මොනවද කියලා කිව්වොත් සමහරකට ගෙදර නේල් රිමූව එක ඉවර වුණාම ගෙදර තියෙන රසායනික ද්‍රව්‍යකින් ඔබ ඉවත් කරන්න බලනවා නම් ඔබේ නියපොතු වලට ඒක අහිතකර වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිය අවන්න ගන්න වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් නිය සම්බන්ධයෙන් රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා එය කෙතරම් අහිතකරද කියන දේ ගැන අපි අයගෙන්ම දැනගෙනෙමු. ඇත්තටම අනුරාධා, නේල් සත්කාර කර ගැනීමේදී අපි මේ කියුටෙක්ස් ඉවත් කර ගැනීම ගැන හරිම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට ඇසිටෝන් කියන දේ හරිම නියපොතු අපි දන්නවා ගොඩක් කියුටෙක්ස් රිමූව අපි පාවිච්චි කරනකොට ටිකක් ඉක්මනින් නේල් එකේ තියෙන කියුටෙක්ස් එක රිමූව් කරන්න පුළුවන් නම් ඉවත් කරගන්න පුළුවන් නම් අපිට හිතන්න පුළුවන් එහි ඇසිටෝන් කියන තත්ත්වය ටිකක් වැඩි. ඉතින් මේ ඇසිටෝන් කියන්නේ ඇත්තටම නේල් එකට තරමක් හානිකර දෙයක්. ඒ වගේම තමයි මට ඇත්තටම ගොඩක් වෙලාවට මට හම්බෙලා තියෙනවා කාන්තාවන් මේ ගෙදර තියෙන ටින අපි දන්නවා ටින පාවිච්චි කරන්නේ මොනවාද කියන්නේ. ඉතින් ටින වලින් කියුටෙක්ස් ඉවත් කරගත්ත අවස්ථාව මම ඇත්තටම ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි ටික දා කාලයක් යනකොට අනුරාධා නියපොත්ත කැඩි කැඩි යනවා. උඩ තියෙන මේ නියපොත්ත සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා, පැහැය වෙනස් වෙලා තියෙනවා. ඉතින් කාලයත් එක්කම මේ නියපොත්ත කැඩි කැඩි යනවා. ඉතින් කාලයක් යනවා මේ නියපොත්ත නැවත යථාර්ථත්වයට පත් වෙන. ඉතින් ඒක නිසා මම හිතන්නේ වැදගත්ම දේ තමයි හොඳ කියුටෙක්ස් රිමූව එක පාවිච්චි කරන. ඔව් ඒ වගේම දැන් නියාලේපන ඉවත් කරන පමණක් නෙමෙයි නියාලේපන ගැල්වීමේදීත් වැඩි කාල පරාසයක් තියන්න හොඳ නැහැ. මොකද වැඩි වශයෙන් අපි නිය ආලේපනයේ අපේ නියපොත්තේ තියෙනවා කියලා කියන්නේ තවත් අහිතකර තත්ත්වයක් උදා වෙනවා කියන එක. අපි කියමු කොච්චර කාලයක් අපි නිය ආලේපන ගල්වලා තියන්න ඕනේ, සුදුසු කාල පරාසයක් තියෙනවද කියන දේ ගැන කතා කරමු. ඇත්තටම ඒ වගේ තත්ත්වයකදී අනුරාධා ගොඩක් වෙලාවට නියපොත්තට සිද්ධ වෙන හානිය වැඩි. ඒ වගේම තමයි අපි dark colors ගන්නවා, තද පැහැවල්. මේ තද පැහැවල් ගෑවහම වෙන්නේ නියපොත්ත බොහොම ඉක්මනින් දුර්වර්ණ වෙනවා. විශේෂයෙන් මෙරුන් කලර්, බ්ලැක් කලර් වගේ අපේ දැන් කාන්තාවන් ගොඩක් වෙලාවට මේ තද පාටවල වලට පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ තද පැහැයක් පාවිච්චි කරනවා නම් මම කියන්නේ ඊට යටින් අපේ බේස් කෝට් එකක් පාවිච්චි කරන්න. බේස් කෝට් එක ඇත්තටම එක පාරක් ගාලා මදි, දෙපාරක්වත් ආලේප කරලා තමයි අපි තද පැහැයක් ආලේප කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන බොහොම ඉක්මනින් නියපොත්තේ තියෙන පැහැය වෙනස් වෙන්න බලනවා. ඔව් ඉතින් අද දවසේ අපි රුවැත්තිත් එක්ක කතා බහ කරන්නේ ඔබේ දෙපා තව තවත් ලස්සන කරගෙන පිරිසිදුව තියාගන්නේ කොහොමද කියන දේ ගැන. විරාමයක් අරගෙන තමයි දැන් සූදානම් වෙන්නේ. විරාමෙන් අනතුරුව ඔබට දැක බලා ගන්න පුළුවන් මේ සත්කාරය කොහොමද නිවැරදිව වෙන්නේ කියලා. කෙටි විරාමයකින් පස්සේ ඔයගොල්ලෝ නැවතත් එකතු වෙන්නේ රුවැත්තිත් සමගින්. මම විරාමයට කලින් කිව්වනේ දැන් අපි ඔබට පෙන්වන සුදානමින් ඉන්නවා මේ සත්කාරය වෙන්නේ කොහොමද කියලා. දැන් එහෙනම් ගිහින් බලමු කොහොමද නිවැරදිව මේ දෙපා සඳහා සුදුසු සත්කාරය වෙන්නේ කියලා. දැන් අපි මුලින්ම කරන්නේ කකුල් දෙක හොඳින් පිරිසිදු කරගත්තා. දැන් කරන්නේ නේල්ස් වල යා ආලේප කරලා තිබුණ කියුටෙක්ස් එක රිමූව් කරන එක තමයි. හැම වෙලාවකදීම අපි කියුටෙක්ස් රිමූව් එකක් තෝරගන්නකොට ඇත්තටම හොඳ ප්‍රමිතියක් තියෙන දෙයක් තෝරගන්න. මොකද නියපොතු කැඩිලා යන්න පුළුවන් හරි නිෂ්පාදනයක් තෝරගත්තේ නැත්නම්. ඊට පස්සේ අපි හොඳින් හොදනවා නියපොතු වල ආලේප ඉවත් කරගෙන ඉවරයි. දැන් හොඳින් ඉවත් කරලා අපි දැන් වැඩිපුර තියෙනවා නම් නියපොතු ඒවා කපලා නියපොතු වල ෂේප් එක හදා ගන්නවා.
දැන් අපි කරන්නේ නියපොතු වල එයාට අවශ්‍ය ෂේප් එක තමයි මේ හදන්නේ. අතම නේල් ෆයිල් කරනවා අපි. දැන් අපි කරන්නේ ක්‍යුටිකල් ක්‍රීම් එක ආලේප කිරීම. අතරම මේ තුලින් අපිට පුළුවන් ඉතාම හොඳින් ක්‍යුටිකල්ස් කපා ඉවත් කරගන්න. අපි ගොඩක් වෙලාවට දන්නවා නියපොත්ත දෙපැත්තේ තියෙනවා හැම වගේ හැදිලා. ඉතින් ඒවට තමයි අපි ක්‍යුටිකල්ස් කියලා කියන්නේ. නිකන් ඉවත් කර ගැනීම අපහසුයි. අපිට පුළුවන් මේ ක්‍යුටිකල් ක්‍රීම් එකක් පාවිච්චි කරලා ටිකක් පෙඟෙන්න දාලා ඊට පස්සේ අපිට ක්‍යුටිකල් කපලා ඉවත් කරගන්න පුළුවන්. අපි හිතමු ගෙදරක මේ දේ සිද්ධ කරගන්න කෙනෙකුට නම් ක්‍යුටිකල් ක්‍රීම් නැති වුණත් අපිට පුළුවන් හොඳ බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරලා මේ ක්‍යුටිකල්ස් ඉවත් කරගන්න. අපි දැන් ක්‍යුටිකල් ක්‍රීම් එක පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි නැවත වතාවක් අපි බේසමට කපුල් දෙක දාලා චුට්ටක් පෙඟුනට පස්සේ අපිට පුළුවන් ක්‍යුටිකල්ස් කපලා ඉවත් කරගන්න. මේ අපි ක්‍යුටිකල්ස් ඉවත් කරගන්න ආකාරය තමයි පෙන්වන්නේ. ඇත්තටම මේ උපකරණේ එක පැත්තක තියෙනවා පුංචි කටර් එකක්. අනිත් පැත්තේ තියෙන පුංචි නේල් එකේ හැඩේ තියෙන ස්වභාවයක් තියෙන. ඇත්තට අපිට පුළුවන් නේල් එක පුෂ් කරන්න. ඒ කියන්නේ නේල් එක තියෙන ක්‍යුටිකල්ස් අපිට කපන්න අපහසු නම් අපිට පුළුවන් ඒ නේල් පුෂර් එකෙන් පිටිපස්සට තද කරලා තල්ලු කරාම අපිට ඉතාම හොඳින් අර වැවිලා තියෙන ක්‍යුටිකල්ස් පේනවා. ඊට පස්සේ අපිට පුළුවන් අර ක්‍යුටිකල් එක ක්‍යුටිකල්ස් කපන ඒ උපකරණය ආධාරයෙන් අපිට ඒවා කපලා ඉවත් කරගන්න. ගොඩක් වෙලාවට අපි දන්නවා ගොඩක් කාන්තාවන්ගේ කකුල් වල විලුඹ පැල්ල තියෙනවා. එහෙම නැත්නම් ඇඟිලි ඉදිරිපස ඇඟිලි ගත්තොත් ඇඟිලි වල පොඩි ක්‍රැක් වෙච්ච පාරවල් අපි දකිනවා. ඉතින් මේ වගේ එමරි බෝඩ් එකක් කියලා අපි කියනවා මේ උපකරණයට. අපි මේ කරන්නේ මේ එමරි බෝඩ් එකෙන් දැන් හොඳට පෙඟිලා තියෙන විලුඹ හුඟක් හොඳින් අපිට පුළුවන් අර පැරිලා තියෙන ඉරි තත්ත්වය මගහරවා ගැනීම හැකියාව තියෙන. අපි මේ කරන්නේ ඒ ඉරි තත්ත්වය නැති කර ගැනීම. ටිකෙන් ටික හැම ෆයිල් කිරීම තුලින් අර ඉරි ස්වභාවය නැති වෙලා යනවා. ගොඩක් වෙලාවට යටිපතුලක් කියලා කියන්නේ හරිම ගොරෝසු තැනක්. ඉතින් ඒක නිසා අපිට පුළුවන් විලුඹට පමණක් නෙවෙයි යටිපතුල සියලුම තැන්වලට අපිට පුළුවන් මේ එමරි බෝඩ් එක ආධාරයෙන් වියලි සම ඉවත් කරගන්න. අපි දැන් මේ කරන්නේ ස්ක්‍රබ් එකක්. අපි දන්නවා ගොඩක් වෙලාවට අපි මූණට විතරයි ස්ක්‍රබ් එකක් කරන්නේ. සාමාන්‍ය කෙනෙක් කකුලට ස්ක්‍රබ් එකක් කරන්න ඇත්තටම එච්චර හිතන්නේ නැහැ. කකුලට ස්ක්‍රබ් එකක් කිරීම තුලින් අර හැමේ තියෙන මැරුණු සෛල ඉවත් වෙලා නැවත අලුත් සමක් මතුවීම තමයි සිදුවන්නේ. ඇත්තටම මේ විදිහට අපිට ස්ක්‍රබ් එකක් කරන්න පුළුවන් නම් සතියට එක දවසක්වත් අර හැමේ තියෙන කොරළ ස්වභාවය ගොඩක් වෙලාවට අපිට අඩු කර ගන්න පුළුවන්. අපි දන්නා කොරළ කියන දේ ඇති වෙන්නේ සමේ වියලි ස්වභාවය නිසා. ඉතින් ඒ වියලි ස්වභාවය අපිට නැති කර ගැනීම හැකියාව තියෙනවා සතියකට දවසක් හෝ මේ වගේ හොඳ ස්ක්‍රබ් එකක් සිදු කිරීම තුලින්. ස්ක්‍රබ් එකක් කරලා අපි ඒක හොදගෙන ඉවරයි. දැන් අපි ඊළඟට සිද්ධ කරන්නේ කකුල් දෙකට මසාජ් එකක්. ඇත්තටම මසාජ් එකක් කියන දේ හරිම වැදගත්. මොකද අපි ගොඩාක් වෙලාවට ස්ක්‍රබ් එකක් කරලා අවසන් ඊළඟට අපි ඊළඟ පීවර හැටියට අපි දැන් මසාජ් එකක් තමයි කරන්නේ. මොකද ඇත්තටම මසාජ් එකක් කිරීම හරිම වැදගත් කකුල් සඳහා. බ්ලඩ් සර්කියුලේෂන් එක ඉතාම හොඳින් තියෙනවා කියලා කියන්නේ කකුලේ නිරෝගීකමට ගොඩාක් ඒ වැදගත් වෙනවා. මේ අපි කරන්නේ කකුල් සඳහා විශේෂ වූ මසාජ් එකක්. විශේෂ වූ ක්‍රීම් එකක් තමයි අපි මේ සඳහා පාවිච්චි කරලා තියෙන්නේ. සාමාන්‍ය
සාමාන්‍යයෙන් විනාඩි 20ක් වගේ කාලයක් අපි මේ මසාජ් එක සිද්ධ කරනවා. ඒ තුලින් ඇඟිලිවල තියෙන සැලි ස්වභාවය, ඒ වගේම යටිපතුලේ තියෙන ගොරෝසු ස්වභාවය ගොඩාක් දුරට අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. මසාජ් එක කරලා අවසන් ඊළඟ පීවර හැටියට අපි මසාජ් එක කරලා ඒක ඉවත් කරලා අවසාන පීවර හැටියට තමයි අපි මේ පැක් එකක් ආලේප කරන්නේ. ඇත්තටම අපි පුරුදු වෙලා ඉන්නේ ගොඩාක් වෙලාවට ෆේස් පැක් එකක් ආලේප කරන්නේ මූණට පමණයි. නමුත් කකුල් සඳහා ප්‍රතිකාරය කරනවා නම් මූණ වගේම සුන්දර කකුල් දෙකක් ඕගලන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම මේ පැක් එක තුලින් සිද්ධවන්නේ සම මතුපිට තියෙන අර වේලිසභාවයේ රැලිසභාවයේ නැති වෙලා හොඳ තෙතමනයක් ලබා දී හොඳ පෝෂණයක් ලබා දීම තමයි මේ පැක් එක තුනේ සිද්ධවන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 20ක් වගේ කාලයක් පැක් එකක් තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි පැක් එකක් තියලා ඉරියන්න කලින් ඉවත් කරගන්න. සමහර පැක් වර්ග තියෙනවා ටිකක් ඉක්මනින් වියල ස්වභාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේ ඉරියන්න කලින් අපි මේ පැක් එක ඉවත් කරගත යුතුයි. සමහරවිට කෙනෙක්ගේ බොඩි හීට් එකත් එක්ක ටිකක් ඉක්මනින් පැක් එක වේලෙන්න පුළුවන්. එහෙම වෙලාවක නම් විනාඩි 20ක් තියන්න ඕනේ නැහැ. විනාඩි 15 හෝ 10 වුණත් අපිට ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. තමන්ගේ ලස්සන ගැන හිතන තමන්ගේ තියෙන සුන්දරත්වය තව තවත් වැඩි කරන්න උනන්දු වෙන ඔබ වෙනුවෙන්ම අද දවසේ අපි දෙපා සඳහා සුදුසු සත්කාරයක් ගැන ඔබව දැනුවත් කළා. ඉතින් මේ සත්කාරය වෙන්නේ කොහොමද කියලා ඔබ දැක බලා ගත්තනේ. මේ සත්කාරය වල සත්කාරයට යොමු වෙන්න ඔබ කැමැත්තක් දක්වනවා නම්, එහෙමත් නැත්නම් ඔබේ තියෙන රූපලාවන්‍ය ගැටළු වලට අවශ්‍ය සත්කාර වලට යොමු වෙන්න ඕනේ කියලා කැමැත්තක් තියෙනවා ඔබට පුළුවන් තිරේ දෙස්සන මේ දුරකථන අංක ඔස්සේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජීවනී ජයතිලක මහත්මිය සම්බන්ධ කරගන්න, ඔබේ තියෙන ගැටලුම් වලට විසඳුම් මොනවද කියලා ඇයගෙන්ම දැනගන්න. ඒ විතරක් නෙමෙයි, රූපලාවන්‍ය ගැන කතා කරනකොට මේ රූපලාවන්‍ය ශාස්ත්‍රය ගැන ඔබ උනන්දු වෙනවා නම්, මෙය ඉගෙන ගන්න කැමැත්තක් දක්වනවා නම් ඔබට පුළුවන් ඇයගේ රූපලාවන්‍ය පාඨමාලා සඳහා සහභාගී වෙන්න. ඒ ගැනත් වැඩි විස්තර තිරේ දිස්සන මේ දුරකථන අංක ඔස්සේ ඔබට සම්බන්ධ කරගෙන අසා දැනගන්නට පුළුවන්. අපි ඇයගෙන් චුට්ටක් මේ ගැන අසා දැනගෙනමු. අනුරාධ, ඇත්තටම ගොඩක් වෙලාවට පාඨමාලා කරලා මගේ ළඟ රැකියා සඳහා එන යුවතියන් ගත්තොත් ගොඩක් වෙලාවට පාඨමාලාව කරපු සහතිකේ පමණයි ඒගොල්ලෝගේ තියෙන්නේ. ඇත්තටම වැඩක් කරන්න බෑ. ඉතින් මම හුරුවක් නැහැ. ඉතින් මම හිතන්නේ හොඳ රූපලාවන්‍ය පාඨමාලාවක් කරන කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම එයාට පුළුවන් වෙන්න ඕනේ වැඩ කරන්න. සහතිකේ මත පමණක් නෙමෙයි වටිනාකමක් තියෙන්නේ මේ රැකියාව අනිවාර්යෙන් ඇත්තටම දෑති හුරුව තියෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මගේ පාඨමාලාවන් වල තියෙන වෙනස තමයි අනුරාධ, මම අනිවාර්යයෙන්ම පොතේ දැනුම විතරක් නෙමෙයි දෙන්නේ. ඇත්තට සහතිකේට පමණක් සීමා වෙන්නේ නැහැ මම දෙන දැනුම. අනිවාර්යෙන්ම මම ඒගොල්ලන්ට ප්‍රැක්ටිකල් තියෙනවා. මගේ රූපලාවන්‍ය පාඨමාලාවේ තියෙන විශේෂත්වම දේ තමයි ප්‍රැක්ටිකලුත් එක තමයි ඒ අයගේ පාඨමාලාව අවසන් කරන්නේ. ඉතින් මේ වෙන විට දිවෙන පුරා මගේ පාඨමාලාවන් හදාරපු සිසු සිසුවියන් ගොඩක් අය රැකියා කරනවා. සමහර රූපලාවන්‍ය ආයතන වලින් කතා කළා මගෙන් මගේ ළඟ ඉගෙන ගත්ත ළමයිව ඉල්ලනවා අනුරාධ. මොකද ඒගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාවට මම කරන දේ ඇත්තටම හරියටම කරන කෙනෙක් කියලා. ඒ විශ්වාසය අනිවාර්යෙන් මමත් රැකලා දෙනවා. මොකද මගේ ළඟට ආවොත් අනිවාර්යෙන් මම ඒගොල්ලන් අතුරු කරන්නේ නැතුව මගේ රූපලාවන්‍ය ගාරෙන් එළියට පිටත් කරලා යවන්නේ නෑ ආගාදා. ඔය ඉතින් ඔබත් කැමැත්තක් දක්වනවා නම් රූපලාවන්‍ය පිළිබඳ නිසි අධ්‍යාපනයක් ලබා ගන්න ඔබට පුළුවන් ඒ හා සම්බන්ධ වෙන්න. අද දවසේ තමන්ගේ දෙපා කොහොමද ලස්සනට තියාගන්න ඕනේ කියලා අපිව දැනුවත් කරේ ඇයි. ඒ හින්දා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජීවනී ජයතිලක මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. අයිබෝන් ඔබට. අයිබෝන්.